සුමේත රැකියාව කළේ පෞද්ගලික ආයතනයක. උපන්ගම බදුල්ලි උනාට සුමේත නතර වෙලා හිටිය ජාලපතේ බෝඩිමක. නාලක කියන්නේ සුමේතගේ කල්‍යාණ මිත්‍රයා. එයා රැකියාව කළේ මේ පෞද්ගලික ආයතනයමයි. පසුගිය දවසක නාලකගේ උපන්දිනය යෙදුණා. උපන්දින උත්සවයේ චාමිට ගමු කියලා ආයතනයේ හැමෝම නාලකගෙන් ඉල්ලීමක් කරලා තිබුණා. අන්තිමේදී උගේකොඩ පැත්තේ පුංචි හෝටලයක උපන්දින සාදයේ චාමිට ගන්න නාලක තීරණය කළා. මේ උත්සවයේ හැම වැඩ කටයුත්තක්ම හොයල බලලා කරන්න උනේ සුමේදට. උපන්දින පාටියක් කියවට මේක කොටින්ම මත්පැන් සාදයක්. කාර්යාලේ පිරිමි යාළුවෝ ටික විතරයි මේ පාටියට ආරාධනා කරලා තිබුණේ. පාටිය තව ටිකක් ප්‍රබෝධමත් කරන්න කියලා හිතාගෙන නාලක රූමත් තරුණිය දෙතෙන් දිනකටත් ආරාධනා කරලා තිබුණා. කොටින්ම මෙය රැකියාව විදියට කළේ මේ වගේ පාටි වලට ගිහින් එතන එන්න අයව විනෝද කරන එක. එදා මත්පැන් සාදය බොහොම ජයටි ගියේ මේ රූමත් තරුණිය දෙන්නගේ සහභාගීත්වය නිසාමයි. කෙල්ලෝ දෙන්නත් ඔෆිස් එකේ තරුණියෝ එක්ක හරි හරියට මත්පැන් පානය කළා. නාලකගේ සමීප මිතුර උනේ සුමේද. මේ තරුණියෝ දෙන්නෙක් බොහොම සමීපව කටයුතු කළෙත් සුමේද. නංගිල තව ටිකක් ගන්න. අපි දැනගෙන හිටියේ නෑනේ ඔයාලට හොඳට බොන්න පුළුවන් කියලා. සුමේද තරුණියෝ දෙන්නටම සමීප වෙමින් ඔවුන්ට පුළුවන් උපරිමෙන් සත්කාර කළා. රේපෝ වෙනකොට හැමෝටම හොඳටම වෙරි. පාටියට ආව කෙල්ලෝ දෙන්න දැන් එතන ඉන්න හැමෝගෙම ප්‍රියම්බිකාවන් වෙලා. ඒ දෙන්න දැන් අතින් අතට මාරු වෙනවා. මැදම රාත්‍රිය උදා වෙනකොට හැමෝටම කෙවල් දොරවල් වල යන්න සිහිය ආවා. එක දෙක දැන් පාටියෙන් හැමහෙට මාරු වෙනවා. නාලකට හරි සතුටුයි හිතුවට වැඩිය හොඳට පාටිය නැගලගේ එක ගැන. නාලක හැමෝටම ආචාර සමාචාර කරලා සමුදෙන්න ගත්තා. ඒ වෙනකොට සුමේදටත් හොඳටම වෙරි. කොටින්ම සිහියක් පතක් නැහැ. සුමේද ඒ වෙනකොට අර ලස්සන කෙල්ලෝ දෙන්නට ළඟින්ම සෙට් වෙලා හිටියේ. කොටින්ම සුමේද දැන් ඒ දෙන්නගේ ඔඩොක්කුවල ඔළුව තියාගෙන හිටියේ. මචං මේ නංගිල දෙන්න ආපහු ගිහින් දාන්න තුන දැන් මොකද කරන්නේ? මට යන්න විදියකුත් නැහැ. නාලක සුමේදට කිව්වා, මේ මහරේ කොලේ වාහනයක යවන්නත් බයයි. මොනවා හරි උනොත් අපිටනේ ප්‍රශ්න එන්නේ. වාහනයක් කතා කරලා දෙන්නම්, ඔබ ගිහින් මේ කෙල්ලෝ දෙන්නව ගෙදරට බස්සල වරේ. නාලක හැම කිව්වම සුමේද ඒ රාජකාරිය බාරගත්තේ පුදුම සතුටකින්. රූමත් තරුණියෝ දෙන්නට මැදි වෙලා යන්න සුමේදගේ හිතේ තිබුණ ලොකු ආශාවක්. නාලක කොලේ රතයක් ටෙස්ට් කරලා තරුණියෝ දෙන්නේ සුමේදව ඒකිනක් කළ පිටත් කරලා ඇරියා. අයිය නම් හරිම හොඳ කෙනෙක්. බලන්න අපිට තියෙන ආදරේ නිසානේ අපේ ආරක්ෂාවට ආවේ. අයිය දැන් මේ මහරේ ආපහු යන්න ඕනේ නෑ, අපේ ගෙදර ඉඳලා ඕදේ එන්න. කෙල්ලෝ දෙන්න එහෙම කිව්වම සුමේදට උතුර දකුණ මාරුණා. මාරි චාන්ස් එකක් නේ වදින්න යන්නේ කියලා සුමේද එකපයින්ම ඒ ආරාධනාව පාරගත්තා. කොලේ රතය මරිදාන පැත්තේ වතු නිවාස සංකීර්ණයක් මැදින් ඇතුළට ගියේ තරුණියන්ගේ මාර්ග උපදේශවලට අනුව. කොලේ රතය ගැන අන්ධකාරය මැත්තේ එක්තරා නිවසක් අසල නතර කළා. සුමේදට දැන් හොඳ පදමට වෙරි. ඉන්නේ කොහෙද, යන්නේ කොහෙද, කරන්නේ මොනවද, ඉන්නේ කාත් එක්කද කියලාවත් සුමේදට සිහියක් පතක් තිබුණේ නැහැ. නාලක සුමේදට කිව්වේ තරුණියන් දෙන්නෙක් හින්දා අද කාලේ අහන්න දකින වෙන දේවල් හින්දම ඇය දෙන්නව තනියම යවන්නේ නැතුව ඒ දෙන්න නිවසවලට ඇරලවල නැවතෙන්න කියලා. හැබැයි සුමේදට හිතේ තිබුණේ වෙන වෙන ආශාවල්. හොඳට මත්තරින් පදම් වෙලා වෙරිමතින් හිදපු ඔහුට ඒ කෙල්ලෝ දෙන්න දාලා යන්නත් පොඩි ලෝභකමක් තිබුණා. ඒ හින්දම ඒ දෙන්නගේ පහස විඳින්න, ඒ දෙන්නගේ පහසට තුරුල් වෙලා ඉන්න සුමේදට ලොකු ඕමනාවකුත් තිබුණා. නාලක කියපු දේවල් කරන්නේ නැතුව සුමේද ඒ කෙල්ලෝ දෙන්න කියන විදියට වැඩ කරන්න පටන් ගත්තා. සුමේද ඒ කෙල්ලෝ දාලා එන්න ආවේ නැහැ. අන්තිමේදී සුමේද කුලේ රතේ යවලා අර කෙල්ලෝ දෙන්නත් එක්ක කෙල්ලෝ දෙන්නගේ ගෙදර ගියේ ඒ කෙල්ලෝ දෙන්න කියපු නිසාමයි. ඉන්නේ කොහෙද, යන්නේ කොහෙද, කා එකද කියලාවත් මතකයක් තියෙන ඔහුට හොඳ සිහියක් තිබුණේ. එයාගේ ඔළුවේ දැන් වැඩ කරන්නේ මේ ලස්සන කෙල්ලෝ දෙන්න ගැන. ඒ දෙන්නත් එක්ක ඉන්නේ කොහොමද කියන එක විතරයි සුමේදගේ ඔළුවේ වැඩ කරේ. හරි අයියා, එන්න ඇතුළට, අපි යමු අපේ ලෝකයටම. එහෙම කියලා අර තරුණියෝ දෙන්න සුමේදව තුරුළු කරගෙන මුඩුක්කු නිවාසයක් ඇතුළට රිංගුවා. සුමේදට දැනුණේ නෑ ඉන්නේ මුඩුක්කුවක් ඇතුළද කියලා. තරුණියෝ දෙන්නගෙම පහස ලැබෙනකොට සුමේද ආමුතුම ලෝකයක අතරමං වුණා. එතෙන් පටන් බොහෝ දේ මේ නිවාසය ඇතුළේ සිද්ධ වුණා. පියවි සිහියෙන් නොසිටි සුමේදට සිද්ධ වුණේ පොඩවද කියලාවත් පොඩි හරි මතකයක් තිබුණේ. වාහනවල හෝන් සද්දෙට සුමේදට එක පාරටම හැරුණා. සුමේද උඩගෙහින් බිම වැටුණා. දිනෝ දහහක් දෙනා එහා මෙහා ගමන් කරන පාදික වේදිකාවක් අයිනි සුමේද වැටිලා ඉන්නවා. පාරේ යන එන මිනිස්සු අරුම පුදුම සත්වෙක් දිහා බලන වගේ සුමේදගේ දිහා බලාගෙන ඉන්නවා. සුමේදට එක පාරටම කලිසමේ සාක්කුවට අත ගැවුණා. දෙයියනේ,
කොමගේ පර්ස් එක කරේ තිබුණු මාලෙත් නැහැ. අතේ දාගෙන හිටිය බ්‍රේස්ලට් එකක් නැහැ. සුමේදට තරු විසි වුණා. දැන් මොනව කරන්නද? පෙර දින රාත්‍රියේ සිද්ධ වෙච්ච එක දෙයක්වත් සුමේදට මතක නැහැ. මොකොත් සිත නොවුණු විදියට සුමේත උන්නු තැනින් නැගිටලා චාඇල පෝටිමට යන්න පිටත් උනේ. මේ වගේ අකරතැප්ප වනේ වන හතුරෙකුටවත් වෙන්න එපා කියලා හිතමුණුයි. මත් අතුරින් පදං වෙච්ච සුමේදට සිහියක් පතක් පොඩ්ඩක්වත් තිබුණේ නැහැ. පාටියට ආපු ඒ තරුණිය දෙන්නත් එක්ක හොඳට එන්ජොයි කරන ඕමනාව විතරයි සුමේදට තිබුණේ. ඒ දෙන්නගේ උඩුක්කුවේ හිස තියාගෙන ඒ දෙන්න පිරිමද මැද සතුට සමීච්චයේ ඒ දෙනක තමයි සුමේද කරේ. නාලකගේ බර්ත්ඩේ පාටි එක උනත් සුමේද තමයි එදා වැඩියෙන්ම සතුටුනේ. තරුණියන් ආශ්‍රය කිරීමට වැඩි රුචිකත්වයක් සුමේදට ඉස්සරින්දලම තිබුණා. ඒ නිසාම තමයි සුමේද මේ වගේ ලොකු අමාරුවක වැටුනේ. නාලක කියපු විදියට ඒ තරුණියන් දෙදෙනව දාලා නැවතත් බෝඩිමට සුමේද ආවනම් සුමේදට මේ වගේ දෙයක් වෙන්නේ නැහැ. කෙල්ලෝ දෙන්නගේ කීම් වලට රැවටිලා වෙරි මතෙන් හිටපු ඔහු අන්තිමේදී ඒ කෙල්ලෝ දෙන්නත් එක්ක මුඩුක්කුවක් ඇතුළට රිංගුවේ හොඳ සැපක් අනේ. අන්තිමේදී තමන්ගේ ආශාවල් සියල්ලම සන්තර්පණය කරගෙන තමන්ට අවශ්‍ය කාර්යයන් සියල්ලම කරගෙන අර තරුණිය දෙන්න මහරෑම සුමේදව මහපාරට ගෙනල්ලා දාලා තිබුණා. මේ කිසිම දෙයක් ගැන තේරුමක් නැති හොඳ සිහින් හිටපු නැති නිසා සුමේදට උනේ මොකක්ද කියලාවත් අදහසක් තිබුණේ නැහැ. වාහන සද්දෙහිඳ එළි වෙනකොට ඇහැරුණාම සුමේදගේ එහමොල රත් උනේ දෙයනේ තමන් මේ මහපාරක නිදාගන්නේ මොකද කියලා හිතාගන්න බැරුව. වට පිටාවේ මිනිස්සු සුමේදගේ දිහා බලාගෙන ගියේ අමුතු සත්වෙක් මහපාරට ඇවිල්ලා වගේ අමුතු බැල්මලින් මිනිස්සු සුමේද දිහා බලති සුමේදට පුදුමාකාර ලැජ්ජාවක් ඇති වුණා. අන්තිමේදී තමයි සුමේදට තේරුණේ තමන් සතුව තිබිච්ච හැම වටිනාකමක්ම නැත්තට නැති වෙලා කියලා. මූතාලි චංග මුදර කතන ඒ විතරක් නෙමේ රත්තරම් බඩු හැමදේම අර තරුණියන් කඩා වඩා ගත්ත කියලා. තමන්ගේ සීමාව දැනගෙන වැඩ කරන්නේ නැති වුණාම මේ වගේ අකරතැප්ප වලට මුහුණ දෙන්න පිරිමි පාර්ශ්වයට වගේම කාන්තා පාර්ශ්වයටත් සිද්ධ වෙනවා. බොහෝ විට මෙවැනි සිදුවීම් අපට අසන්නට දකින්නට ලැබෙනවා. විශේෂයෙන්ම මගට උතඩිය හම්බ වෙන පිරිමි පුද්ගලයන්ව ආශ්‍රයයට අරගෙන හෝටල් කාමරවලට ගිහිල්ලා ඔවුන් එක්ක යහන් ගත වෙලා අන්තිමේදී උදේ පාන්දරින්ම අර තරුණියගේ තියෙන හැම සේසතක්ම හූරගෙන හැකි ඉක්මනින් හෝටල් කාමරෙන් පැනගන්න තරුණියෝ ඉන්නවා. එවැනි සිදුවීම් නිසා අන්ත අසරණ උරු තරුණයෝ පිළිබඳවත් අනන්ත අප්‍රමාණ වාර්තා කරනවා. හැබැයි කිසිම කෙනෙක් නීතිය හමුවට යන්නේ නැත්තේ තියෙන ලැජ්ජාව නිසාමයි. සුමේදටත් සිත උනේ මේ වගේ දෙයක්. හැබැයි මේ සිදුවීම කාටවත් කියන්න තරම් හැකියාවක් ඔහුට තිබුණේ නැහැ. ලොකු ලැජ්ජාවක් තමයි ඔහුගේ හිතේ තිබුණේ. හැම තරුණයෙක්ටම හැම පිරිමියෙක්ටම මේක ලොකු ආදර්ශයක් වෙනවා. මොකද හිතට එන සිතුවිලි එක ගනුදෙනු කරන්න ගියාට පස්සේ දෙපාරක් හිතන්නේ නැහැ. තමන්ගේ හැඟීම් එක ගනුදෙනු කරන්න යනවා. අවසානයේදී තමන්ගේ වටිනාකම් සියල්ලක්ම හවි කරගන්න සිත වෙන්නේ හිතන්නේවත් නැති විදිහට. අන්තිමේදී සුමේදට සිත වෙච්ච දේ බොහෝ පිරිමින්ට වෙන්න පුළුවන්. ඒ නිසා මේ වගේ දේවල් වලදී කාන්තාවන් එක්ක සුහදව ඇසුරු කරන්න යනවනම් ටිකක් සුපරීක්ෂාකාරී වෙන්න. එහෙම නැත්තම් ඔබට ඔබේ ජීවිතේ බොහෝ දේවල් නැති වෙන්න පුළුවන්. ඒ වගේම ඔබේ ජීවිතේ ආත්ම ගෞරවයත් ඔබට අහිමි වෙන්න පුළුවන්. ඒ නිසා මේ කතාව හැමෝටම ආදර්ශයක් වේවි කියලා අපි හිතුවා. ඒ නිසා තමයි මේ කතාව ඔබ වෙතගෙන ආවේ. ඉතින් මේ සිදුවීම් පිළිබඳව ඔබ දරන අදහස කුමක්ද? ඔබේ වටිනා අදහස පහතින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම වීඩියෝ එකකටත් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. දිගටම රැඳී සිටින්න ලංකාවේ අපිත් සමගින්. දිනපතා අලුත් පුවත් නරඹන්න පහත බටන් එක ක්ලික් කර අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුව එපුවොත් අපි වීඩියෝවක් දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.